මේ වෙනකොට අපි දන්නවා ජාතික සම්පත් විකිණීම සම්බන්ධයෙන් ඊට එරෙහි සටන් පාඨවල ඉඳලා ඒ වගේම පරිසරය සම්බන්ධ පරිසරයට එරෙහි ක්‍රියාමාර්ග ගන්නකොට පරිසර හිතකාමී බව පෙන්නලා ජාතිවාදයට එරෙහි බව පෙන්නලා මේ විදිහ විවිධ සටන් පාඨ ඔස්සේ ඇවිල්ලා අද ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුව ඇවිත් තියෙන තැන තමයි ඒ කතා කරපු ඒ සෞභාග්‍ය දැක්මේ සෞභාග්‍ය දැක්ම කනපිට හරවලා තියෙන එක පැත්තකින් ඒ තමයි දැන් විශේෂයෙන්ම ජාතික සම්පත් විකිණීම සම්බන්ධයෙන් හිටියේ දේශ ප්‍රේමීත්වය කියමින් පපුවට අත් දෙක ගහගෙන තමයි කතා කරේ අපි දැක්කා මේ දවස්වල වේදිකාවල එතකොට දේශ එහෙම නැත්නම් අපි අවම දැකපු එක තමයි හම්බන්තොට වරාය විකිණීම ගැන කතා කරලා එහෙම නැත්නම් යහපාලන ආණ්ඩු සමයේ විකිණීම ගැන කතා කරලා කිව්වේ විකුණුපේවා අපි නැවත පවර ගන්නවා කියලා තමයි ගෝඨාභය රාජපක්ෂ මහත්මයා ඇතුලේ කණ්ඩායම බලයට එද්දී කතා කරමින් ආවේ. අද වෙද්දී වෙලා තියෙන එක තමයි ඒකේ ආත්පසින්ම අනිත් පැත්ත වෙමින් තියෙනවා. එකක් තමයි මේකේ වැදගත්ම කාරණය තමයි දැන් ඒ ගෝඨාභය රාජපක්ෂ මහත්තයාව කරේ තියාගෙන ගියපු හාමුදුරුවෝ ටිකම දැන් කියනවා මෙන්න මේ සම්පත් විකුණනෝ කියලා කියනවා. අපි ගෙනාපු එක්කෙනා මෙන්න විකුණනෝ කියලා අපිටම කියනවා. දැන් අපිට මේක බාර ගන්න බැහැනේ. දෙවෙනි කාරණේ තමයි ඇත්තරම ගත්තොත් එහෙම රටක් දියුණු කරන්න විකිණීමෙන් පුළුවන්ද කියන එක ආයෙත් දැන් මේ ලංකා ඉතිහාස සමාජය ඇතුළේ අපි ලෝක පුරාමත් මේක කතා බහට ලක් වෙලා මේක හමස් පෙට්ටියට දාපු කාරණයක්. ඒ තමයි මේ විකුණමින් අඩුම තරමින් ගත්තොත් වරාය උට්ටි සමිතිය පෙන්වලා දෙනවා පැහැදිලිවම ජැටිය ගැඹුරු කිරීමෙන් තවදුරටත් මේක සංවර්ධනය කිරීමෙන් මේ ආදායම් ටික රට ලබා ගන්න පුළුවන් කියන එක මිලියන ගණන් බිලියන ගණන්. ඒතකොට එහෙම තියෙද්දි ඒ මිලියන ගණන් බිලියන ගණන් නැවත ඉන්දියාවට පවරා දෙන්නේ මොකද්ද හේතුව? ඒ වගේම මේ පවරා දෙන්නේ කාටද? අපි ගත්තොත් එහෙම ඉන්දියාවේ අදානි අම්බානි සමාගම් සම්බන්ධයෙන් අද මේ මොහොතේත් ගොවියෝ දැවැන්ත විරෝධතා පාමින් රතු බලකොටුව ඊයේ දවසේ ආක්‍රමණය කරමින් විශේෂයෙන් ගොවියෝ ගෙවිලියෝ තරුණ කොටස් විශාල උද්ඝෝෂණයක නිරත වෙලා ඉන්න නෝ අදානි ස්ටොප් අදානි ගෝ අදානි හෝම් ගෝ අදානි කියලා සටන් පාට අල්ලමින් ඔවුන් විරෝධය පළ කරමින් ඉන්නවා. එතකොට එහෙම වෙලාවක ලංකාවේ ජනාධිපතිවරයා එහෙම නැත්නම් රෝහිත අබේගුරු ගුණවර්ධන සරලව කිව්වොත් එහෙම හිටපු දුම්රිය ස්වර්ණාභරණ කටයුතු ඇමති කියලා නේ. අර කියන්නේ හිටපු දුම්රිය ස්වර්ණාභරණ කටයුතු ඇමති හේවත් රත්තරන් අද කියනවා මේක මේ අප්පුහාමේ අයියායි දෙමිසයි අතරින් ගනුදෙනුවක් නෙමෙයි මේක ආයෝජනේ. ඔය මොනවා කිව්වත් අවසානේ වෙන්නේ මොකද්ද? 49 කිව්වත් 51 කිව්වත් වෙන්නේ මොකද්ද? අවසානේ විකිණීම පැවරීම වෙන්නේ. ඒතර ඒ කොටස් වෙන පොලවල් ගැන අරේ මේ කතා කිව්වට මේක ඇතුලේ වෙන සරල කාර්ය තමයි විකිණීම. එහෙමනම් ඉතින් අම්බානි අදානිලට එහෙම නැත්නම් මේ අදානිලත් එක තියෙන මේ තරම් ඇයි හොඳයි කම් මොකද අඩුම තරමේ අදානි තමන්ගේ ස්වදේශික ගොවිය සම්බන්ධයෙන් වැඩ කරන විදිය ගජමිතුරු මොදිත් එක්ක එකතු වෙලා ඒ ස්වදේශික ගොවිහන්ට කරන හිරිහැරය දැක්කහම දැන්ට 70 ගණන් මරලා දිනව ගොවියෝ. එහෙම ස්වදේශික ගොවියන්ට තමන්ගේ ජනතාවට ආදරය කරන්නේ නැති අදානි අපිට ආදරය කරද්දි ලංකාවේ මේ වරායට ආදරය කරද්දි මේ මොකටද මේ ඉන්න හදන්නේ? ඒ නිසා මේ ඇවිල්ලා රටබයිලා. මේ ඇවිල්ලා රටබයිලා. අපි කියන්නේ මේ කතා වලින් තවදුරටත් වෙන්නේ මේ මාතෘකාව යටපත් වෙලා එහෙම නැත්නම් මේවා දැන් කැබිනට් එකට යනවා කියලා අපිට ආරංචි වෙලා තියෙන ප්‍රශ්නේ තියෙන්නේ මෙහෙම එකක්. එතකොට දැන් ගෝඨාභය මහත්මයා එයාට බලය ඉල්ල ඔන්න උපරිම බලය ජනතාව දුන්නා. ඒ වගේම එයාට 3/2 බලයත් ඕනිකෝ කැබිනට් එකේ ඒකත් දුන්නා. සියලු බලතල දීලා තියෙන්නේ. එතකොට මේ බලතල ඉල්ලුවේ මොකටද? මේ විකුණපු ඒවා පවර ගන්න, ජාතික සම්පත් විනාශ වෙන එක නවත්තන්න, කැලෑ කපන එක නවත්තන්න, ඒ වගේම රට එක නීතියක් බවට පත් කරන්න මෙන්න මෙහෙම. අද මොකද වෙලා තියෙන්නේ? ඒ වගේම පවුල් හිතමිතුරු පාලනේ මේ පවුල් පාලනේ සම්බන්ධ ලොකු සාකච්ඡාවක් තිබ්බ ලංකාවේ. ඒකට තිර තියන්නේ අද මොකද වෙලා තියෙන්නේ? ක්‍රිකට් පාලක මණ්ඩලය ඉඳලා මේ ඇවිල්ලා තියෙන සාකච්ඡාව තන්නි කරන්නේ තමන්ගේ නෑදෑය සෙට් එකක් දාගෙන තමයි මේ ආණ්ඩුව දුවන්නේ. නෑදෑය හිතවතුන් ටිකක් දාගෙන. අනිත් පැත්තෙන් කවුද මේ සතුටු කරන්නේ? කවුද මේ සතුටු කරන්නේ? ජනතාවද මේ සතුටු කරන්නේ? ජනතාව කියන්නේ වරාය වෘත්ති සමිතිය කියන්නේ වරාය විකුණපන් කියලාද? ජනතා අභිලාෂය ඒකද? නැහැ. කියන්නේ මේක විකුණන්න එපා, මේක දිනු කරන්න අපිට පුළුවන්. ඒ නිසා කරුණාකරලා මේක විකුණන්න එපා කියලා කියනවා. අද ඒ මතයටද කැබිනට් එක වැඩ කරන්නේ? 3/2 බලයක් තියෙන කැබිනට් එක වැඩ කරන්නේ ඒකටද? නැහැ. ඒ වැඩ කරන්නේ තනිකරම අර සමාගම් හිතමිතුරු. ඒක කියන්නේ මේක සමාගම්වාදී ජනරජයක් බවට පත් වෙමින් දිනන පහුගිය ආණ්ඩුව වගේම. අපි කියන්නේ ඒ නිසා කරුණාකරලා මේක ඇතුලේ තියෙන දැන් ඉංජිනේරු ඇතුලේ සියලු දෙනා මේක තියෙන දත්ත ඇත්ත සහිතව මොකද්ද වෙන්නේ කියන එක සම්බන්ධයෙන් ආණ්ඩුවට පැහැදිලි කිරීමක් කරලා දෙනවා. තවදුරටත් බබාලාන්තේ නෙමෙයි මේක. මේක බබාලාන්තේ නෙමෙයි. ඒ නිසා අපි හිතනවා මෙතනින් එහාට මේ ආණ්ඩුව එහෙම නැත්නම් මේ ආණ්ඩුව රකින්න අපි දැක්ක සමහර ස්වාමීන් වහන්සේලා කියලා දිනවා අපි ගල් ගහනවා තමයි ගහට. හැබැයි ගෙඩිය අහුල ගන්න කාටවත් දෙන්නේ නැහැ කියලා. ඒකේ අර්ථය තමයි අපි විරෝධය පානවා. හැබැයි ආණ්ඩුව බිඳ වැටෙන්නේ නැහැ. ආණ්ඩුව රකින්නයි විරෝධය පාන්නයි දෙකක් බෑ.
රැවුලයි කැඳයි දෙකක් බෑ මේකේ මේක එකක් තෝරගන්න එකම අවතක් අපි නම් අපේ පැත්තෙන් අපි යෝජනා කරන්න රැකියා ඍතු පාදාරින් ඉදිරිය එකම එකයි ඒ තමයි මේ සටනේදී අනිවාර්යෙන් ආණ්ඩුව සමග මේ ප්‍රතිපත්ති සියල්ල පරාජය කළ යුතුයි ඒ සඳහා මහජන බලයක් මහජන මතයක් ගොඩනැගිය යුතුයි ඒ වෙනුවෙන් තමයි මැදිහත් වෙන්නේ අපි ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ඇතුළු සියලු දෙනාට දැන් කැබිනට් මණ්ඩලයේ දැන් රැස්වලා සාකච්ඡා කරනවා කියලා ආරංචි අපි කියනවා සියලු දෙනාට හෙට දවසේ වරාය සම්බන්ධයෙන් ගන්න තීරණය ආණ්ඩුවේ හෙට දවසේ ගන්න තීරණය වෙනවා breaking.lk